මේ ජනාධිපතිවරණය සෙප්ටම්බර් 21 වෙනිදා පැවැත්වීම සඳහා කිසිම බාධකයක් කිසිම අසීරුතාවයක් හෝ ගැටලුවක් නැත මුකුත්ම නැහැ. ඒකද මේ රටේ ජනතාව බය වෙන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104G හා 104GG කියන වගන්ති දෙකෙන් මැතිවරණ කොමිෂන් සභාවට සම්පූර්ණ බලය පැවරෙනවා. මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග පොලිසියට ලබා දෙනවා. නීතියට අනුකූලව මේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. මම හිතන්නේ ජයග්‍රහණය කිරීම සඳහා ශක්තිමත්ම අපට ඉන්න අපේක්ෂක රණේ වික්‍රමසිංහ ඊටත් වඩා මම හිතන්නේ රටේ ආර්ථිකය 7.8කින් කඩා වැටිච්ච වෙලාව රට බාර ගන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවන වෙලාව. දැන් ඔය තරඟ කරන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර, පොන්සේකා ඔය සියලු දෙනා බාර ගන්න කියද්දි පැනලා දිව්ව. එහෙත් තනි පුද්ගලයෙක් හැටියට පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඔහු ධෛර්යයක් තිබ්බා මේ වෙලාවේ ආර්ථිකය බාර ගන්න. ඒකට රට පුරා තිබ්බ අරගල සම්පූර්ණයෙන් සමනයකට පත් කරලා පාර්ලිමේන්තුවට අත්පත් කරගන්න ආව අයට ආපු වේගයෙන්ම අනිත් පැත්තට හැරිලා දුවන්න සලස්සලා රටේ නීතිය සාමය රැකලා ආරක්ෂා කරලා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට කරකෙවුවා. ශ්‍රී ලංකාව ඒ කඩා වැටිච්ච මහා ප්‍රපාතයෙන් ගොඩ ඇවිල්ලා ඒ බංකොලොත් භාවයෙන් මිදිලා අද ආර්ථික සංවර්ධනය කරා යන්න රට ආර්ථිකය පටන් ගන්න තියෙනවා. ඒකේ ගෞරවයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යන්නෝ. අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය ඇතුලේ මේ මැතිවරණය ඉතාම ශක්තිමත්ව පවත්වන්න සියලු දේ දැන් සූදානම් වෙමින් තියෙනවා. අපේ විශ්වාසය මේ රටේ මේ මොහොතේ මැතිවරණය හමුවේ ප්‍රධාන අභියෝග තුනක් තියෙනවා. නායකත්වය, වැඩසටහන සහ කණ්ඩායම. මේ තුනම එකම විදියට ශක්තිමත්ව පිහිටපු දේශපාලන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන සමගි ජන බලවේගී පමණයි. සජිත් අලුත් අර පරණ කෙනාමනේ කියන්නේ කොහමද? මගේ පියාණන්ගේ නාමයෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් පියාණන් කරපු වැඩ ටික කරගෙන යනවොත් ඒ විසරහට බල ගැලියක් වෙන්නේ. අපි දන්නවනේ පියාණන් කරපු වැඩ කිසි වැඩ පිළිලක් නැහැ. ඔහේ කියනවා. සජිත්ට දෙයක් කරන්න පුළුවන්කම තිබ්බනම් මෑත අවුරුදු 4ක් ජනතාවත් අවුරුදු 5ක් ඵලයක් දීලා තිබුණා. වැඩක් කරනවා නම් කරලා පෙන්නන්න කියලා. අදත් ඉස්කෝලේ ගිහිල්ලා ළමයින්ටවත් යා කියන්නේ නැහැ. ඇමති කාලේ කරපු වැඩ. කියන්නේ මොකද්ද? මං විපක්ෂ ගාන නායක කාලේ මේක දුන්නා, අරක දුන්නා, හොස්පිටල් එකේ මේ බඩුව දුන්නා, ඉස්කෝලේ අර බඩුව දුන්නා. බඩු බෙද බෙදා ඉන්න ඕනේ. රටේ නායකයෙක් හොඳ වැඩේ තමයි ඇත්තටම සජිත් ප්‍රේමදාසව විපක්ෂ මන්ත්‍රී කෙනෙක් කළම තියෙන එක. එතකොට ඔය මොනවා හරි ස්කෝල් බඩු බෙද බෙදාවත් ඉඳීවි. ඊටු ටික පියානෝ ගහ ඉඳී. මේ සටනින් පැහැදිලිවම ලක්ෂ 75ක් ගන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරයේ සමග ජන බලවේග විතරයි. වෙන කිසි කෙනෙකුට බෑ. අපිට කියන්න JVP කොහෙන්ද ගන්න කියලා. NPP එක දිනන්න නම් ඔවුන්ට වෙනවා මැතිවරණ කොට්ටාස 160න්. අවම ගානේ එක මැතිවරණ කොට්ටාසකින් ඡන්ද 40,000 45,000 අතර ප්‍රමාණයක් ගන්න. පුළුවන් දෙයක් කරන්න. එක පෝලිං බූත් එකකින් ඡන්ද 200ක් වැඩි කරගත්තොත් සජිත් ප්‍රේමදාස මේ රටේ ඊළඟ ජනාධිපති. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාට පුළුවන්කම තිබුණාද රට වැටිච්ච වෙලාවේ මේකට අවිල්ල උරදෙන් මේ වෙලාවේ අවිල්ල කර දෙන්න පුළුවන්කම තිබුණාද? ඒ වගේම අදෝයි මහා ඉහලින් කෑ ගහන අනුර කුමාරට පුළුවන්කම තිබුණාද? නෑ, අපි මේ රට වෙනුවෙන් අපි මේ තීන්දුව ගන්නවයි කියලා කියන්නේ. හැබැයි අපි කැමතුණත් අකමැතුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ වගේම බාර ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම එතුමා බාරගත්තා. බාරගත්ත පමණක් නෙමෙයි අද වෙනකොට මං හිතන්නේ අපි හොඳම தත්ත්වෙ නැති වුණත් අපි යම් නැගිටින බවක් අපට පේනවා. අපි ගත්ත ණය තව අවුරුදු 5කින් ගෙවා ගන්න හදාගත්ත එක ලොකු ජයග්‍රහණයක් මේ රටේ.